අපි විවිධ දන්සල් වර්ග දෙක තිබෙනවා. එහෙත් වෙනස් ආකාරයේ දන්සලක් පිළිබඳව අපට දකින්නට ලැබුණේ අනුරාධපුර රුවන්වැලි සෑය අසල දන්සල් සඳහා වෙන් කර ඇති භූමි කලාපයේදී. රුවන්වැලි සෑය වඳින්නට නිතර යන අයට තරුණ පුද්ගලයෙකු මිනිස් බෙදන ආකාරය අපගේ නෙත ගැටුණා. සාමාන්‍යයෙන් කිරිබත් පාන් වගේ දන්සල් නිරන්තරවම ලබා දෙන නමුත් අපි කැමැත්ත දක්වන ආස කරන බනිස් වර්ගයක් කෙටි ආහාර වර්ගයක් කෑමට උදෑසන තේ වේලාවට ලබා ගන්නට ඇතනම් අපි කොයිතරම් කැමැත්තක් දක්වනවාද අදවන විට බනිස් ගෙඩියක මිල සමග සසඳන විට අනුරාධපුර වැනි දුෂ්කර ප්‍රදේශයක සමහරෙකුට කොයිතරම් කැමැත්තක් තිබුණත් සොසේජස් බනිස් ගෙඩියක් පේස්ට්‍රියක් කෑමට ගැනීමට මුදලක් වියදම් කිරීමට නම් දෙවරක් සිතන්නට සිදු වෙනවා මෙම ආර්ථික තත්ත්වය හඳුනාගත් අනුරාධපුර ශ්‍රාවස්තිපුර පහේ ඇල ප්‍රදේශයේ සනු ෂෝටිස්ට් ආයතනයේ හිමිකරු වන මනෝජ් කුමාර මහතාගේ සංකල්පයක් ලෙස මාසයකදී දෙවරක් හෝ ඊට වැඩි දින ගණනකදී අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහා සෑ සමිඳුන් ඇතුළු අටමස්ථානයේ වැඳපුදා ගන්නා බැතිමතුන්ට උදෑසන ආහාර වේලට තමන් කැමති ඕනෑම බනිස් වර්ගයක් හෝ ෂෝට් ඉස්ට් වර්ගයක් නොමිලේම තම ආහාර වේලට එකතු කර ගැනීමේ අවස්ථාව සලසා දීමේ අරමුණින් චූන් පාන් ත්‍රිරෝද රත දෙකක පුරවා බැතිමතුන් 800කට පමණ බෙදා දීමේ පුණ්‍ය කටයුත්ත මීට මාස කිහිපයකට පෙර ආරම්භ කර තිබෙනවා. ව්‍යාපාරිකයෙක් ලෙස තම ව්‍යාපාරයේ දියුණුව පිළිබඳව මෙන්ම තම සේවකයන්ටද අභිප්‍රේරණයක් ලබා දීමේ අරමුණින් ව්‍යාපාරික මනෝජ් කුමාර මහතා මෙන්ම තම සේවක මණ්ඩලයේ දිනයක හෝ දින දෙකක වැටුප මේ සඳහා වෙන් කර මෙම පින්බර වැඩසටහන ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම මෙම බනිස්වල විශේෂ රසයක් පවතින බවයි මෙම බනිස් ආහාරයට ගත් පිරිස අප සමග සඳහන් කළේ. ඔබ රුවන්වැලි සෑ පුදබිමට ගිය අවස්ථාවක උදෑසන 10:11 අතර කාලයේදී ඔබටද මෙම දන්සල හමු විය හැකි. දන්සලින් බනිස්කා රසබිඳ අඩුපාඩු කියන්න ඔබටත් අවස්ථාවක් සලසා දී තිබෙනවා. මෙම දන්සලේ තමන් කැමති ආහාර වර්ගයක් ඉල්ලු විට මෙම කාර්ය මණ්ඩලය ඔබට ලබා දෙනු ලබන අතර අපදුටු තවත් දෙයක් වූයේ මෙම පිරිස ලබා දෙන ආහාර සමහර දිනක් ලබාගෙන එම ආහාර නොගෙන තැන තැන දමා යන ආකාරය. මෙවැනි නොවැදගත් වැඩ නොකර තවත් අයෙකුට එම බනිස් හෝ ආහාර වර්ගයක් ආහාරයට ගැනීමට අවස්ථාව සලසා තම බඩගිනි නිවා ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට පමණක් ලබා ගන්නා ලෙසද මෙහිදී මතක් කර සිටීමට කැමැති. අපේ සනු සෝටිස් එකේ වාහනයක් දැක්කොත් එමේ හැම එකම සනු සෝටිස් කියලා ගහලා දෙනවා. අපිට මේ වගේ වැඩපිළිවෙල තව දිගට ලස්සන සාර්ථක ලෙස කරගන්න ඔය කට්ටිය අපේ වාහනයක් දැක්කොත් එහෙම අනිවාර්යෙන් කැම එකක් අරගෙන කාල බලන්න වෙනසක් තියෙනවා අනික ඒවට වඩා ඒ කියන්නේ මේ ගොඩක් සෞඛ්‍ය ආරක්ෂිත විදිහට අපි හදන්නේ එන්න කියලා තමයි කියන්නේ හැමෝටම